ජීවිත වැරදි හදා ගනිමින් ඉන්නවා. එහෙම ලොකු වැරදීමක් වුණාද? ඇයි යාපාලනේ කියලා මෛත්‍රී පාලනේට ඡන්දෙ දුන්නේ? ඒක ඉතින් ඒ වෙලාවේ කළ යුතුව තිබුණා කියලානේ කිව්වේ. ඒක නම් වෙනසක් නැහැ. ඒක තාමත් එහෙමම තමයි. හරි. පරණ කතා නෙමෙයි. දැන් මොකද වෙන්නේ? මේ පාර ගෝට හැර වෙන විකල්පයක් නැහැ. ඒ වුණාට මම නම් දෙන්නේ අපේක්ෂාවේ අපේක්ෂකයාට. ඡන්ද කඩලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඉදිරියට එන්න નિયમિત මහා භයානක ඒකාධිපති පාලනයකට අපි විරුද්ධ වුණා කියලා මිනිස්සු පස්සේ තේරුම් ගන්න. ඇයි ඔච්චර බය? ඒක හැම වෙන්නේ නැහැ. ඊට පස්සේ කාටවත් එහෙම ඒකාධිපතියෙක් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වුණාට ගෝටගේ නම ස්ථිර කරපු වෙලේ ඉඳලා තියෙන්නේ මහා දිට්ඨිකාවක්. ඒක පුද්ගලයාගේ ඒකාධිපතිකමට දාලා තියෙන්නේ ඒ සාධාරණ අභියෝගයකට බය කට. තමන්ට වැඩ බැරිකම ලස්සනට ගෙනහැල්ලා මේ සමාජ බියකට හේතු කරනවා. ඒකයි කරන්නේ. එතකොට පෞල් පාලනය ගැන ඒ ගැන මොකද කියන්නේ? රටක පුරවැසිකම අතාරිනවා වගේ පෞල මිනිසුන් අතාරින්න බෑනේ. ඒකට රටේ මිනිස්සු බය වෙන්න ඕනේ නැහැ. ඒ අර උත්සවයේ දවසේ මහින්ද උන්නහේ වාඩිලා හිටියේ උස පුටුවකනේ. ඇත්තට මේකේ වාඩි වෙන්න තිබුණේ ඩලස්. ඒවනම් ඔය වටේට ඉන්නේ උන්ගේ ගොංකා. කොහොම වුණත් මිනිස්සු තවදුරටත් වහල් වෙන්න සූදානම් නැහැ. අන්න ඒකට අපිත් එකඟයි. එහෙම වෙන්න ඕනේ නැහැ. ඡන්දෙන් පත් වෙන මිනිසු ගැන දේවත්වයක් වුමනා නැහැ. අපි බලමු. බලලා මදි. අපි ඒ විදිහටම කරමු. එහෙනම් අපි ගිහින් එන්න.